ආයි බෝවන් මගේ රත්තරන් බොලපු දලසෑම කෙනෙක්වම සුපුරුදු පරිදි අදත් පහන තක්සලාවේ ශිෂ්‍යත්ව සමරූපී විභාගයට ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. මේ වෙනකොට මගේ රත්තරන් දුවේ පුතේ අපි දවසින් දවස ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙමින් සිටිනවා. දවසින් දවස අලුත් කරුණු අලුත් දේවල් අපේ විෂය පරිපථයට එකාසු කරමින් දවසින් දවස අපි බොහොම හෙමින් හෙමින් අලුත් ගමනක් ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ ගමනේ අද අපේ එක දවසක එක නවා තැන්පලකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. දැන් මගේ පුතාලා පිළිතුරු ලියලා තියෙන පේපර එකට එහෙමනම් රතු පෑනක් ගන්න අපි පිළිතුරු පත්‍රය පරීක්ෂා කරමු. එවගේම හොඳ අවබෝධයේ පිළිතුරු ලියන්නටත් ඕන. හරි. ඒත් එක්කම ටීචර් පුංචි අවවාදයක් දෙන්න තියෙනවා. ඒ මොකක්ද දන්නවද? මේ වෙනකොට මගේ පුතාලා සූදානම් වෙලා ඇති ශිෂ්‍යත්ව විභාගයට යන්න අලුත් ඇඳුම් මහන්ඩ. ඇඳුම් කියන්නේ මොනවද? යුනිෆෝම්, සුදු ගවු, එවගේම සුදු ෂර්ට්, නිල් කලිසම්, කළු කලිසම්, එවගේම අලුත් සපත්තු, අලුත් මේස්, බූල් බෑන්, කොන්දකටු, මේ වගේ ගොඩක් දේවල් ලෑස්ති කරගන්න සූදානම් වෙලා ඇති. ඒත් මගේ පුතාලට ටීචර් කියනවා ඉතාමත් ආදරෙන් අලුත් ඇඳුම් අහන්න, අලුත් සපත්තු ගන්න. ටීචර් එපා කියන්නේ නැහැ. හැබැයි මේ දේවල් ශිෂ්‍යත්ව දවසට කලින් අඩුම තරමේ දවස් 3-4කට කලින් පුතාලා ඉස්කෝලෙට අඳින්න පාවිච්චි කරන්න ඕන. ඇයි එහෙම කියන්නේ? අලුත් සුදු ගවුමක් කැන්දොත්, අලුත් කමිසයක් කැන්දොත්, අලුත් කලිසමක් කැන්දොත් අපි හරි ආසයි මේ ඇඳ ඇඳුමේ හැඩ බලන්න. සපත්තුවේ කුණු දෑවෙනවද කියලා බලන්න, මේක පිහන්න. මොකද කිරි කොක්කු වගේන යන්නේ. එතකොට අපි කැමති නැහැ කිලුටු වෙනවට. සමහර වෙලාවට හිර වෙන්න පුළුවන් නේද? යම්කිසි අඩුපාඩුවක් තියනවා වෙන්න පුළුවන්. ඒක නිසා අපි කලින් දවසේ මේ ඇඳුම් ඇඳහම අපි දන්නවා අපිට සුව පහසු විදිහට මේක තියනවාද නැද්ද කියලා. සමහර සපත්තු ලූස් වෙන්න පුළුවන් නේද? සමහර වෙලාවට යම් යම් දේවල් සිද්ධ වෙනවා. ඒක නිසා පුතාලා හැම වෙලේම එදාටම අලුත් ඔක්කොම අඳින්නේ නැතුව ඊට කලින් පාවිච්චි කරලා හොදලා ගන්න. ඊළඟ එක තමයි පැන්සල්. පුතාට පුරුදු පැන්සලක් තියෙනවනේ. ටීචර් නම කියන්නේ නැහැ. නමුත් හොඳට ලියවෙන පැන්සල් කිහිපයක් සූදානම් කරලා තියාගන්න. මේ ටික තමයි දැනට මේ පෙර සූදානමක් හැටියට වල ලෑස්ති කරගන්න ඕනේ. ශිෂ්‍යත්ව දවසට කලින් දවසේ මොනාද කළ යුත්තේ කියන එක ටීචර් ඊට පස්සේ වීඩියෝ එකකින් පුතාලට කියලා දෙන්න. දැන් මේ වීඩියෝ එක බලන මගේ දුවලා පුතාලට ටීචාදරෙන් මතක් කරනවා පහන දක්ෂලාව YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. ඒ වගේම පුතාලගේ යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. පුතාලා හැමෝටම ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න හැම කෙනෙකුටම බලාපොරොත්තු ඉෂ්ට වෙන්නත් කියලා ටීචර් තාමත් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි සුපුරුදු පරිදි අපගේ පළවෙනි ප්‍රශ්නයට අද දවසේ ටීචර් මේ ප්‍රශ්න පත්‍රය ගැන පුතාලට යමක් කියන්න ඕනේ. මොකද ටීචර් මේ ප්‍රශ්න පත්‍ර සකස් කරන්නේ ශිෂ්‍යත්ව විභාගයේ පසුගිය ප්‍රශ්න පත්‍ර හොඳින් අධීක්ෂණය කරලා ඒවල තියෙන කරුණු හොඳින් විශ්ලේෂණය කරලා පුතාලට ඒ ගැටලු වලට හා සමානව වෙනත් ගැටලු හදලා පුතාලගේ තාර්කික හැකියාව වැඩි දියුණු කරන්නට පුළුවන් වෙන විදිහට තමයි ටීචර් මේ ගැටලු හදලා තියෙන්නේ. ඉතින් අද පේපර් එකේ ප්‍රශ්න ගැටලු කිහිපයක් තියෙනවා. අපි බලමු පුතාලා කොහොමද ඒවට පිළිතුරු සපයන්නේ කියලා. හරි, අපිට පළවෙනි ප්‍රශ්නේ සාමාන්‍ය පින්තූරයක් නෙන්නේ. ඒ රූපය ගැන අදහසක් දෙන්න, අඩු ඒවා තෝරන්න, හිස්පෙක් වෙනස්කම් ගන්න කිද මේ වගේ එකක්. අද ටීචර් වෙනස් විදිහේ ගන්න මොකද්ද ප්‍රශ්නයක් දුන්නා. ඒක තමයි ප්‍රකාශ කිහිපයක් තියෙනවා. හරිද? ඒ ප්‍රකාශ වලට සම්බන්ධ වෙන නිවැරදි පිළිතුර තෝරන්න. අපි එකින් එක යම් කෑම මේසය මත මල් බඳුනකි. පළවෙනි කෑම මේසය මල් බඳුනක් නැහැ.
මල්වාසකක් තියෙන අපි දෙවනි ප්‍රකාශයටත් එනවා. සියලු දෙනාම එකට එකතු වී දිවා ආහාරය භුක්ති විඳිති. මේක දිවා ආහාරයක් නෙමෙයි. අතුරු පසක් වෙන්න පුළුවන්, අයිස්ක්‍රීම් කනවා වෙන්න පුළුවන්. මේක දිවා ආහාරයක් කියලා පේන්නේ නැති ඒකටත් මේක ගන්න බෑ. මෙතන නම් දිවා ආහාරයක් වගේ පේනවා. හැබැයි සියලු දෙනාම වාඩි වෙලා නැහැ. ඒකට පුතේ මේ දෙන්න වෙනම මේසෙක ඉන්නේ. මෙයාලා වෙනම මේසෙක. ඒක නිසා අපිට හිතෙනවා මේක ආපන ශාලාවක් දෝ හෝටලයක් දෝ කියලා. ඒ ප්‍රකාශයත් වැරදි. අමේක නම් ඔක්කොම දෙනා එකට වාඩි වෙලා කෑම කන්න. ඊළඟට අම්මාට ඉදිරිපසින් නංගි වාඩි වී සිටි. දැන් උත්තරේ තුන කියලා කොහොමද දන්නවා? නමුත් ටීචර් ඔයගලන්ට කියලා දෙන්න. දැන් මෙතන පුතේ අම්මාට ඉදිරිපසින් නැහැ. පැත්තෙන් ඉන්නේ. මෙතන නංගි කෙනෙක් කොහොමත් නැහැ. මෙතන අම්මාට ඉදිරිපසින් නංගි. ඒක හරිනේ. එහෙනම් උත්තරය කියන පුතේ උත්තරය වෙන්නේ අංක තුන. හරි දාගන්න. ඊළඟට පහත රූප තුනෙන් වෙනස් රූපය තෝරන්න. හොඳට රූපය දිහා බලන්න. මේ රූප දිහා බලනකොට පුතාලට පේනවා මේ මෙතන කොණ්ඩ කට්ටක් තියෙනවා. මේකෙත් කොණ්ඩ කට්ටක් තියෙනවා. මෙතන කොණ්ඩ කට්ටක් නැහැ. එහෙනම් හරිමලේ සිහි පිළිතුර අංක දෙක. ඊළඟට පහත කවියෙහි හිස් තැනට වඩාත්ම සුදුසු වචන පිළිවෙලින් ඇතුළත් පිළිතුර තෝරන්න. ඔන්න අපිට කියනවා උදයම අවදි වී හිස් තැනක් අම්මා යනවා. අම්මා උදේම ඇහැරිලා කොහෙටද යන්නේ? මෙතන ගෙදරට ගන්න බෑනේ. උදයන් ගෙට උදයම අවදි වෙන අම්මා මුළු තැන් ගෙට යනවා. මුළු තැන් ගෙට යනවා. සැනින් අවදි වෙන මේ උත්තරත් එක බලද්දි තාත්තා මොකද්ද? අම්මාට උදව් කරනවා. පුතේ අම්මා නෙමෙයි අම්මාට. අම්මා නෙමෙයි අම්මාට. එහෙනම් උත්තරය තුන. අම්මා නෙමෙයි අම්මාට. ඔයාල මේ දෙවනි එකයි තුන්වෙනි එකයි පටල ගන්න එපා. හත. පහත කවියේ අදහස හා වඩාත් ගැළපෙන ප්‍රකාශය වන්නේ රන්වන් වී කරල් පැසීලා බිමට නැවීලා රන් කහවනු ගෝලි පුරවලා සෞසිරියෙන් රත නහවාලා. රන්වන් වී කරල් කියන්නේ රන්වන් කියන්නේ වී කරල පැසුනාම එන රත්තරම් පාට. ඒකෙන් කියන්නේ ගොයම් පැසීලා කඩන්න පුළුවන් නෙලන්න පුළුවන්. බිමට නැමිලා කියන්නේ බර වෙලා. රන් කහවනු ගෝලි පුරවලා. රන් කහවනු කියන්නේ සල්ලි කාසි මුදල් නෝට්ටු. පුරවලා සෞසිරියෙන් රද නාවාලා. අපේ රට සෞභාග්‍යෙන් පුරවන්න මේ ගොයම් බලාගෙන ඉන්නවා. එහෙනම් මේකේ තේරුම සමස්ත තේරුම හොඳින් ගැලපෙන ප්‍රකාශය වන්නේ මොකක්ද? කෘෂි කර්මාන්තයෙන් සස්මීත වන මගේ රට සෞභාග්‍යෙන් පිරියත. ඔව් හරි වගේ. හැබැයි අපි දෙවනි උත්තරේ ගත් යනවා. ගොයම් කැපීමට ඉතාමත් ආසන්නයි. මේ ගොයම් කපන්න ආසන්නයි තමයි. හැබැයි මොකද්ද? කවියේ අදහස හා වඩා හොඳින් ගැලපෙන වී විකුණා බොහෝ මුදල් ලබා ගත හැකි. හරි, වී විකුණා මුදල් ලබා ගන්න පුළුවන් තමයි. ඒ වුණාට අපෙන් අහන්නේ තේරුම මේකේ තියෙන නේද වඩාත් හොඳින් ගැලපෙන්නේ මොකක්ද? කෘෂි කර්මාන්තයෙන් මගේ රට
සෞභාග්‍යයෙන් සස්ත්‍රීක මගෙරට සෞභාග්‍යයෙන් පිරිය තෙහෙනම් උත්තරය එක පහ. පහත වාක්‍යයේ හිස් තැන් දෙක පිරවීමට සුදුසු වචන යුගලය තෝරන්න. තම්බ පන්නේට ගොඩ බැසගත් කවුද තම්බ පන්නේ? තව තම්බ පන්නේ කියන්නේ තම්මැල්ලාව. ඇයි මේ තම්මැල්ලාව කියලා කියන්නේ? විජය රජුරුව ඇතුළු විජය ඇතුළු 700ක් පිරිස එයාලගේ නැව කුණාටුවකට අසුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ තම්මැල්ලාව ප්‍රදේශයට ගොඩ බැස්සා කියලා අතීත වංශ කතාවල සඳහන් වෙනවා. ඉතින් මේගොල්ලෝ ඇවිල්ලා මහන්සියට අත් දිග හැරලා හාන්සි වෙලා ඉවරලා බලනකොට යාළගේ අත් තඹ පාච වෙලා තිබුණා. ඒක නිසා මේගොල්ලෝ මේක තඹ පන්නිය කියන නම තිබ්බා කියලා ඉතිහාස කතාවල තියෙනවා. ඉතින් මේ විජය මේ රට මැදට යනකොට දැක්කා කියලා කියන ස්ත්‍රියක් කපු කටිමින් නම ස්ත්‍රියගේ නම කුවේනි. ඉතින් ඒ කතාව තමයි මේ තියෙන්නේ. තම්බ පන්නියට ගොඩ බැසගත් විජය විජය කුමරා කපු කඩමින් සිටි කුවේණි කුවේණි දුටුවේය. එහෙනම් මගේ පුතේ උත්තරය වෙන්නේ කීයද? උත්තරය වෙන්නේ හය. එක්තරා මාසයක 8, 10, 24 යෙදුණු දවස් තුන සති පහ බැගින් යෙදී තිබුණේ නම් එම මාසය විය නොහැක්කි. නෙමෙයි නොහැක්කේ. ඉතාමත් අවබෝධයෙන් මේ ප්‍රශ්න කියවන්න ඕනේ. දැන් අපි දැනගෙන ඉන්න ඕනේ මූලික සිද්ධාන්ත ටික. මොකද මේ දැන් අලුත් සිලබස් එකත් එක්ක මගේ පුතේ ශිෂ්‍යත්ව විභාගයේ මේ ප්‍රශ්න පත්‍ර ගොඩාක් දින දර්ශන ආශ්‍රිත වහනවා, නෑදෑකම් ආශ්‍රිත වහනවා, වෙලාවන් ආශ්‍රිත වහනවා. මොකද ඒ පුතාලගේ දවසේ ජීවන රටාවත් එක්ක ප්‍රායෝගික වෙන දේවල්. දැන් ගණිත ගැටලු කෙටි ක්‍රම එක ප්‍රශ්නයකවත් නැගිජ හැමදාමත් තියෙනවා. දැන් මෙතන අපි දැනගන්න ඕනේ මූලික දෙයක් තියෙනවා. දින 31කින් අවසන් වෙන මාසයක පළවෙනිදා දෙවනිදා තුන්වෙනිදා යෙදෙන දවස් තුන සතියේ ඕනෑම දවසක් වේවා මේ දවස් තුන සති පහ බැගින් තියෙනවා. ඊළඟ දින 30කින් අවසන් වෙන මාසයක පළවෙනිදා දෙවනිදා යෙදෙන දවස් දෙක සති පහ බැගින් තියෙනවා. දින 29ක් තියෙන මාසයක කියන්නේ අවුරුදු 4කට වරක් උදා වෙන අධික අවුරුද්දකදී පළවෙනිදා යෙදෙන දවස සති පහක් තියෙනවා. සාමාන්‍යයෙන් පෙබරවාරි මාසයේ සති 7ම දින 7ම sorry දින 7ම සති 4 බැගින්. එහෙනම් ඒ සිද්ධාන්තයත් එක්ක අපිට යනකොට මේක කියනවනේ පහ බැගින් යෙදෙනවා කියලා මේ දවස් 3ම. හැබැයි හරි වෙනස්නේ. මොකක්ද මේ වෙනස? අට තියෙනවා රාත්. දැන් අපි හිතමු පුතා එකතු කරන්නකො බලන්න. අටට හතක් 15යි. 15ට හතක් 22යි. 22ට හතක් 29යි. ඊළඟ මෙතන එක. එතකොට මෙන්න එක අට 15 22 29 සති 5යි. ඊළඟට 2 9 16 23 30. මේ බලන්න මේ සතිය දින 30කින් නම් පුතේ අවසන් වෙන්නේ පළවෙනි දවෙනිදා සති කීයද? පහ බැගින්. ඊළඟට 3 10 14 24 31. මේ මොකක්ද? තුන්වෙනි දා දිනවා නම් මේ දින 31කින් අවසන් වෙනකොට තමයි සති පහ පහ. දැන් මෙතන එක ළඟ දීලා නැහැ. ඒකයි මම කිය වෙනස් ගණනක් කියලා. මෙතන 8 තියෙනවා, 16 තියෙනවා, 24 තියෙනවා. ඇඩ් කරලා නේද? ඒ කියන්නේ දැන් අපි හිතමු මේක සාදු ගණන්. මෙතන අඟහරු හදා, මෙතන බදාදා. මේක අඟහරු හදා නම් බදාදා බ්‍රහස්පතිද? කොහොම කරත් මේ දවස් තුන යෙදෙන දවස් පහ බැගින් තියෙන. එහෙනම් විය නොහැක්කේ දින 31යි මේ මාසෙට. අගෝස්තු මාසෙ 31යි, සැප්තැම්බර් 30යි. විය නොහැක්කේ මොන මාසෙද කියලා බලනකොට අපිට උත්තරයට ගන්න පුළුවන් සැප්තැම්බර්.
ගැපින රූපයේ ඇති වෘත්ත ගණන හා ත්‍රිකෝණ ගණන පිළිවෙලින්. අපිට හරිම ලේසි මෙතන තියෙනවා මෙන්න මේ විදිහට කීයක්ද වෘත්ත? වෘත්ත තුනයි. මේ මැද වෘත්ත නැහැ. මැද වෘත්ත නැහැ. වෘත්ත තුනයි. ඊළඟට ත්‍රිකෝණ එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි. ත්‍රිකෝණ හයයි. එහෙනම් උත්තරය එක අට. පහත දී ඇති වෘත්තයේ හිස් කොටුවට පැමිණිය යුතු ඉලක්කම වන්නේ. දැන් මේ වගේ රටාවක් තියෙනකොට චුට්ටක් හිතලා කල්පනා කරලා බලන්න. පොඩ්ඩක් හිතන්න. මේ වගේ ඒවා තියෙනකොට අපිට මෙන්න මේ විදිහට හිතුවොත් 4යි 1යි 8යි 6යි 2යි 8යි 5යි 3යි 8යි. එහෙනම් 4යි 4යි 8යි. තව එකක් තියෙනවා. මොකක්ද? මෙවන 6යි 1යි 7යි 8යි 4යි 11යි 11යි 5යි 16යි 7යි 5යි 9යි 9යි 8යි 12යි 12ට 4ක් එකතු වුණාම 16යි. ඒ කියන්නේ මේ වෘත්තය හරි මැද්දෙන් බෙදපුවම 16 16 ගන්න පුළුවන්. එහෙමනම් උත්තරය වෙන්නේ එක. ඔබලට තව රටාවක් හිතෙන්න පුළුවන්. මෙන්න මෙහෙමත් හිතෙන්න පුළුවන්. මේ මොකද? 5යි 4යි 9යි 7යි 2යි 9යි 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 17යි. මෙතන 6යි 1යි 7යි 7යි 3යි 10යි. ඔන්න මෙතන තියෙන 8. 8ක් ආපුවම 18. හැබැයි ඇයි අර සිද්ධාන්තේ නැන්නේ? ඒක හින්දා හොඳට කල්පනා කරන්න පුතේ. රටාවක් දුන්නහම වලවර අවචාන්න එක වගේ උත්තර දෙන්නේ හොදාම. ඊළඟ එක පහත පතුරම ඇසුරෙන් ගන කාමයක සැලැස්ම නිවැරදිව දැක්වෙන පතුරම. දැන් ගන කාමයක් කිව්වහම අපි දන්නවා සම්මුඛ පැති ප්‍රතිමුඛ පැති එක සමානයි. ඍජු කෝණාස්වත් තියන පුතේ එකම හැඩයෙන් නැති. ඔය සිග්නල් පෙට්ටිය බලන්න ඒක වෙනස් විදිහට තියෙන සමහර පෙට්ටි එහෙමයි. ඒ කියන්නේ මෙහෙම මෙන්න මෙහෙම ගත්තා මෙන්න මෙහෙමත් තියෙනවා නේද? එක එක හැඩයෙන් ඉරයි හින්දා අපි දන්නවා මෙන්න මේ A B B C C. මේ A තමයි එක මත හිටින්නේ. BB තමයි එක මත හිටින්නේ. CC තමයි එක මත හිටින්නේ. එහෙනම් මෙන්න මේක ගන්න බෑ එක සමානව එක පැත්තටම යන හින්දා. එතකොට එක පැත්තයි වැහෙන්නේ අනිත් පැත්ත වැහෙන්නේ නැහැ. ඇයි මේක ගන්න බෑ? මේ බලන්නකො කොටු පිටකට ඇවිල්ලා එහෙම වෙන්න බෑනේ. එහෙනම් හරි උත්තරය මෙන්න බලන්න. මේවා දන්න දේවල් සිලබස් එකේ තියෙන දේවල්. එතනින් පිට කිසිම දෙයක් අහන්නේ නැහැ. 10. පහත ඒ රූපයේ සිටින කාන්තාව තම දකුණු අත පැත්තටත් පුරුෂයා තම වම් අත පැත්තටත් හැරුණු විට සිටින ඉරියව්ව නිවැරදිව ප්‍රකාශ වන පිළිතුර වන්නේ. දැන් මේ කාන්තාව පිටිපස්ස හැරිලා ඉන්නේ. එයා යනවා උතුරු දිශාව බලාගෙන. ඇයි අපි කියන්නේ මේ කකුලෙන් සහ දන හිසේ එක නැමිලා තියෙන විදිහ කකුලේ පාද පේන්න තියෙනවා. ඒ කියන්නේ එයා යන්නේ කොහෙද? උතුර බලාගෙන. හරි. එහෙනම් එහෙම යන ගමනේදී මෙයාගේ මේ දකුණු අත මේ වගේ. ඇයි? පිට හැමදාම කියන පේපර් එකේ ඉන්න කෙනාගේ පිටිපස්ස නම් අපිට පේන්නේ අපේ දකුණු අතම තමයි එයාගේ දකුණු අත. අපේ වම් අතම තමයි එයාගේ වම් අත. එයා අපේ මුහුණ බලාගෙන අපි දෙන ෆේස් ටු ෆේස් මුහුණට මුහුණ නම් ඉන්නේ මගේ දකුණු අත තියෙන පැත්ත එයාගේ වම් අත, මගේ වම් අත තියෙන පැත්ත එයාගේ දකුණු අත. මේ ටික මතකයි නේද? එහෙනම් හැරෙනවා දකුණු පැත්තට.
ඒ කියන්නේ මොකක්? ඒ පැත්ත මේ නැගෙනහිර. එහෙනම් ස්ත්‍රිය නැගෙනහිර. ඊළඟට පුරුෂයා යන්නේ නැගෙනහිර පැත්තට. එහෙනම් මේ මොකද්ද? එයාගේ දකුණුවත මේ වම්මත කියනවා. පුරුෂයා වම්මත පැත්තට හැරෙනවා. වම්මත පැත්තට හැරෙනවා කියන්නේ උතුරට යනවා. කොණ්ඩේ විතරයි මෙහෙට පේන්නේ. එහෙනම් පුරුෂයා යන්නේ කොයි පැත්තටද? පුරුෂයා යන්නේ උතුරු දිශාවට. කාන්තාව නැගෙනහිර දිශාවට මූණලා සිටිනවා. එහෙනම් උත්තරය එක. ඊළඟට ඔරලෝසුවක වේලාව පෙරවරු 4:45 ලෙස සටහන් වී තිබුණි. පැය කටුව වට භාගයක් කරකැවි අවසන් වන විට මිනිත්තු කටුව වට කීයක් ගමන් කර තිබේද? මගේ පුතාලා හොඳට අවබෝධ කරගන්න ඕනේ දවසකට පැය 24ක් තියෙනවා. ඒ කියන්නේ ඔරලෝසු කටුව අපි මධ්‍යාහ්න රාත්‍රී මධ්‍යම රාත්‍රී 12ට ගණන් ගත්තොත් 12 සිට 1 2 3 4 5 6 7 8 9 10 11 12 කියනකොට පැය 12ක් යනවා. එතකොට පැය කටුව සම්පූර්ණ වටයක් තමගේ ගමන හමාර කරනවා සම්පූර්ණ කරනවා. ඊළඟ පැය 12 යනකොට පැය කටුව ආයි පැය 12ක් යනකොට සම්පූර්ණ වටයක් ගමන් කරනවා. ඒ කියන්නේ දවසකට පැය කටුව ඔරලෝසු මූණට වට සම්පූර්ණ වට එකක් ගමන් කරනවා. හැබැයි මිනිත්තු කටුව පැයකදී වටයක් යනවා. ඒ කියන්නේ අපි දන්නවා දුරහලංග සිට එක ළඟට පැය කටුව එද්දි මෙතන යනකොට විනාඩි කටුව මේක වටයක් යනවා. පැය කියන්නේ විනාඩි කටුව සම්පූර්ණ වට. ඒ කියන්නේ විනාඩි 60ක් නේ පැය කියන්නේ. එතකොට මෙතන අපෙන් අහන්නේ මොකක්ද? 4:45 ලෙස සටහන් වෙලා තිබුණා. හරි පුදි දැන් අපි පුරුදු වෙලා තියෙන්නේ රෑ 12 සිට පැය 12ක් ගියාම තමයි වටේ සම්පූර්ණයි කියලා හිතන්නේ. නෑ මගේ රත්තරන් පුතේ දුවේ. අපි දැන් වෙලාව ගන්නවා 12 මාර 3 මාර 7 මාර 9 මාර 7යි 2 8යි 5 ඕන එක. ඒ අපි ගන්න වෙලාවේ සිට ඉදිරියට පැය 12ක් යනකොට සම්පූර්ණ වටයයි. පැය 24ක් යනකොට සම්පූර්ණ වට 2යි. දැන් එහෙනම් අපිට කියනවා 4:45 ලෙස සටහන් වෙලා තිබුණා පැය කටුව වට භාගයක් කරකැවෙනවා. මෙච්චර කල් මම පුතාලා ඉගෙන ගත්තේ සම්පූර්ණ වටයක් යනකොට තමයි පැය 12ක්. දැන් කීයක්ද යන්නේ වට භාගයක්? සම්පූර්ණ වටය පැය 12යි නම් වට භාගය කියන්නේ පැය 6යි. වට කාලය කියන්නේ පැය 3යි. මේවා දැනගන්න මේ වගේ ගණනක් සමහර විට මේ අවුරුද්දේ මේ පෙරකට එන්න පුළුවන්. එහෙනම් වට භාගය කියන්නේ පැය 6යි. පැය 6යි කියන්නේ 4:45 සිට පැය 6ක් ඉදිරියට යන්න. මේක ප්‍රශ්නේ නැහැ. හැබැයි ටීචර් කියලා දෙන්න යන්නේ. එහෙනම් අපි අහන්නේ ප්‍රශ්නේ පැය කටුව වට කීයක් ගමන් කරයිද? සම්පූර්ණ වට 6. තේරුණා නේද? විත්තියේ එල්ලා තිබූ ඔරලෝසුවක වේලාව 12:22 ලෙස සටහන් වී තිබුණු අතර ඉන් මිනිත්තු 15කට පසු බලන විට මිනිත්තු කටුව පිහිට දිශාව වන්නේ. ඉතින් පණ දාගෙන ඔරලෝසු මුහුණක් අඳින්න එපා. ඇයි ටීචර් එහෙම කියන්නේ? ටීචර් එහෙම කියන්නේ පුතාලගේ කාලය ඉතාමත් වටින හින්දා. අපිට තියෙන්නේ මිනිත්තුවයි තත්පර 30යි. අපි ඉතින් ඔරලෝසු මුහුණ හැඩ දදා ඇඳලා දැන් රවුමක් නැත්තම් හැඩ වෙනස් වෙනකොට මක්කලා ඒක පැය කටුව විනාඩි කටුව හරියට මූල තියෙති ඇඳෙන් මේ දේවල් කරනකොට යන්නේ මොනවද? කාලය. නාස්ති වෙන්නේ මොනවද? කාලය. ඒක හරි වැදගත්. කාලය රන් හා සමානයි. හින්දා එපා ඔරලෝසු මුහුණත් හඳින්න. ඉතින් හදන්න 12:22 සිට මිනිත්තු 15ක් යනවා. එහෙනම් 12:22ට
අපි මොකද කරන්නේ? මිනිත්තු 15ක් එකතු කරනවා. 5 2යි 7යි 3යි 12යි 37යි. මොනවද? වෙලාව 12යි 37යි. පළවෙනි වෙලාව තිබුණේ 12යි 22ට. දෙවැනි වෙලාව 12යි 37 වෙන්න ඕනේ. දැන් මේක දන්නවනේ. ඊට පස්සේ 12යි 37 කියනකොට හිතින් මවා ගන්න ඕනේ මිනිත්තු කටුව තියෙන දන 6 පහු වෙලා 37යි කියන්නේ 7ක් පහු වෙලා. හැබැයි 8 ළඟට නේ තුට්ටක් මැද්දෙන් වගේ. එහෙනම් මෙන්න මේ විදිහට තමයි කටුව තියෙන්නේ කියලා අපිට නිකන් දාල සැලැස්මක් තියෙන්න ඕනේ. අහන්න මොන කටුවද? විනාඩි කටුවද? එහෙනම් මෙන්න මේ දිශාව කොහෙද? අපි දන්නවනේ මෙන්න මේ. මෙහෙම තියෙනකොට මෙන්න මේක තමයි අහන්නේ. ඒ කියන්නේ මෙතන දකුණ, මෙතන දිගිත. එහෙනම් උත්තරය අපි බලමු මොකද්ද කියලා. ඔන්න ඔරලෝසු මුහුණට වඩ කියලා දෙන්න හින්දා. මෙන්න වෙලාව. දොළහයි විසි දෙකයි. ඊළඟ ඔරලෝසු මුහුණත 12යි 37යි. දැන් අපෙන් අහන්නේ මෙන්න මේ කටුව තුන. මොකද්ද මේ දිශාව? නිරිත. නිරිත. තේරුණා නේද? වර්තමානයේ ඊළඟ ගාන වර්තමාන මිනිසා අතින් ගිලිහියන සාර ධර්මයකි. වර්තමාන මිනිසා කියන්නේ දැන් ඉන්න ජීවත් වෙන මිනිසා. අපිත් ඒ මිනිසාගේ කොටසක් තමයි. ගිලිහෙනවා කියන්නේ අතහැරෙනවා, නැති වෙනවා. සාර ධර්මයක් කියන්නේ හොඳ පුරුද්දක්. මිනිස්සු අතින් සල්ලිත් නැති වෙනවා තමයි. කියන්නේ සල්ලි වියදම් වෙනවා, කාලයක් නාස්ති වෙනවා. හැබැයි අහන්නේ සාර ධර්මයක්. මිනිසා අතින් ගිලිහියන සාර ධර්මයකි. මොකක්ද? මිනිසත් කම මිනිසාමයි ලොව දෙවියන් වන්නේ, මිනිසාමයි ලොව තිරිසන් වන්නේ, මිනිසාමයි ලොව දෙවියන් වන්නේ, මිනිසාමයි ලොව තිරිසන් වන්නේ. මිනිසම තමයි දෙවියෙක් වෙන්නේ, මිනිසම තමයි තිරිසනෙක් වෙන්නේ. එක එක සතාගේ එක එක තැන්වල තමයි විස. බෝනස්සගේ දලේ විසයි නේද? එක එක සත්තුන් බෝනස්සගේ සරි බෝනස්සගේ වලිග විසයි. සර්පයන්ගේ දලේ විසයි. එක එක සතාගේ එක එක තැන්වල විස. හැබැයි මිනිසාගේ මුළු ශරීරයම විසයි. සමහර අය ගෑස් තියනවා විසම විසයි. බලන්න බෑ, නපුරු විදිහට රවලා බලනවා. එතකොට පුංචි හිත් හරියට රිදෙනවා, තැලෙනවා, දුක හිතෙනවා. සමහර කටවල් වලින් කතා කරන වචන වලින් මිනිසුන්ගේ ජීවිත දාලා අළු වෙලා පිච්චිලා විනාශ වෙනවා. කිසිම විදියක සහනයක් සතුටක් ගන්න බැහැ වචන වලින්. කෙනෙකුට නැකිටින්න, කෙනෙකුට බොඩ එන්න, කෙනෙකුට ධෛර්යමත් වෙන වචන පිට වෙන්නේ නැහැ. ඒ වගේම තමයි සමහර පුද්ගලයන්ගේ මේ අත කකුල් මේවා හරි විනාශකාරී. මිනිස්සුන්ව විනාශයට පත් කරනවා නේද? මුළු කොහොමද අතින් විනාශයට පත් කරන්නේ? අපි හිතනවා නේද ගහන ගහන්නේද නෑ නෑ ගහන්නේකම නෙමෙයි. අපිට පෑන හසුරවන්න පුළුවන් වර්තමාන කාලයේ. දැන් පෑන නෙමෙයි අපි හසුරවන්නේ, පරිගණකය, දුරකථනය, මේවා හසුරවන්නේ අපේ අතින් පුතේ. එතකොට මේවා අපිට පුළුවන් තව කෙනෙක් විනාශ වෙන්න, තව කෙනෙක් නැති වෙන්න. තැනට අපේ වචන පාවිච්චි කරන්න, එවගේම අපේ කකුල් තව කෙනෙක් විනාශයට පත් කරන්න සැලසුමක් හදන්න, ඒ වෙනුවෙන් යමක් කරන්න මේ කකුල් පාවිච්චි කරන්න පුළුවන්. එවගේම තමයි අපේ පෙනුම, අපේ ශරීරය දිහා තව කෙනෙක් බලලා ඒ මනුස්සයා විනාශ වෙන්න, ඒ මනුස්සයා පාපයට වැටෙන්න අපිට ක්‍රියා කරන්න පුළුවන්. ඒක නිසා මේ මිනිසා කියන සත්වයාගේ මුළු ශරීරයම විසයි. මේ වෙනකොට මිනිස්සු අතින් සාර ධර්ම කියන එක ගිලිහිලා යනවා. මිනිසත්කම කියන කාරණාව සාර ධර්ම වල තියෙන මිනිසත්කම නැති තිරිසන් තත්ත්වයකට පත් වෙලා සල්ලි වෙනුවෙන්
දෙමව්පියන්ව දරුවන්ව පවා මරණ තත්ත්වයට විනාශ කරන තත්ත්වයට පත් වෙලා දිනේ හිඳ අපිට අද ඕනේ මනුස්සකම දන්න යහගුණයෙන් පිරුණු පරම්පරාවක්. ඒ පරම්පරාව බිහි කරන්න තමයි මේ අපේ වෑයම, අපේ ප්‍රයත්න. එහෙනම් තව අවුරුදු 20කින් 15කින් 30කින් ඒ ප්‍රයත්නය මල්ඵල දරාවි, අපේ ප්‍රයත්නය සාර්ථක වේවි, සතුට කඳුලින් සැනසුම් සුමින් ජීවිතේ අවසාන කාලය ගත කරන්න ගුරුවරුන් වන අප හැම කෙනෙකුටම හැකියාව ලැබේ කියලා අපි විශ්වාස කරනවා. එහෙමනම් ඊළඟ දරුවෙට 14 පහත රූප වල මාගින් දැක්වෙන අවස්ථා හතර කිසියම් අනුපිළිවෙලකට සැපසූ විට එක්තරා ක්‍රියාවලිය නිරූපණය වේ. එම නිවැරදි අනුපිළිවෙල දැක්වෙන පිළිතුරු බලන්න. මොකද තියෙන්නේ වැස්සක් නේද? පළවෙනි එක සි. මේ බලන්න ඉස්සරහින් යනවා මොකද්ද? කුඩයක් අතේ තියාගෙන. ඊට පස්සේ මෙන්න මෙයාගේ කුඩය යටි රිංගන්න යනවා. තවත් බෙල්ල පාත් කරනවා. පාත් කරලා මොකද කරන්නේ? එයාව කර කරගෙන කට්ටියම උඩේ යනවා දෙමින් නැතුව. උත්තරය අංක දෙක. ඊළඟට 15. පහත සඳහන් සිදුවීම අනුපිළිවෙලට පෙළ ගැස්වීමට අනුතරමේ රූප කීයක් වෙනස් කළ යුතුද? හැමදාම සිද්ධියක් ආවා රූප ආවා, දැන් අපි මේ අවස්ථාව බලමු. හරි, දැන් මේ කියන විදිහට මම අංක දාන්න. 1 2 3 4 පහ හයි. ඊළඟට අපි දාන අංක මේක තියෙන්න ඕන විදිය. මේක තියෙන්න ඕන විදිය මේක තමයි 1. හරිද? ඊළඟට මෙන්න මේක. මෙන්න 3. ඊළඟට මෙන්න 4. මෙන්න 5. මෙන්න 6. ලේසියනේ පුතේ. මෙන්න මේක තමයි ශාක්‍යයක වර්ධනය වෙන පිළිවෙල. දැන් අපි බලමු මේ වල ඒ විදිහටම කොහොමද තියෙන්නේ. එකට එක නම් හරි, මේ දෙක නැහැ හරියට. ඊළඟට තුන්වෙනි රූපෙත් වෙනස් වෙන්න ඕනේ. හතර තියෙන දැනම තියෙනවා. පහයි හයයි වෙනස් වෙන්නත් ඕනේ. එහෙනම් මෙතනින් අපි වෙනස් කරන්න ඕනේ වාක්‍යයද? එකයි දෙකයි තුනයි හතරයි. මේ හතර අපි වෙනස් කරන්න ඕනේ. තේරුණා නේද? මේවා හොඳට කල්පනා කරන්න ඕනේ. ඊළඟ එක මේ වගේම එක. මෙම රූපය සම්පූර්ණ කිරීමට සම්බන්ධ කළ යුතු කොටස මොකක්ද? මැද්දේ තියෙන කොටස නේද? මැද්දේ තියෙන කොටස සම්බන්ධ කරන්න නම් මෙන්න මේ කොටස තමයි එන්න ඕනේ. උත්තරය දෙක. ලේසිනේවා 17. පහත සී ඇති ඉලක්කම් සටහනේ හරහට හෝ පහලට එකළඟ පිටි සංඛ්‍යා දෙකක් ගුණ කළ විට පිළිතුර 30ට අඩු ඔත්තේ සංඛ්‍යාවක් ලැබෙන වාර ගණන. ඔත්තේ සංඛ්‍යාවක් ලැබෙන වාර ගණන. දැන් අපෙන් අහන්නේ සංඛ්‍යා දෙක ගුණ කරපුවාම 30ට අඩු පිළිතුරක් ලැබෙනවා. දැන් මේ හැම එකම ගුණ කරනවා. 5වර 10යි 5වර 3 ගුණ 8ට 2ක් මෙහෙම සේරම ගුණ කරනවා. දැන් මේ ඔක්කොම ගුණ කරද්දී යන්නේ මොනවද? කාලය. නාස්ති වෙන මොනවද? එහෙනම් මේ වගේ දේවල් කරන්න එපා. අද කරන්නේ ප්‍රශ්නේ තේරුම් ගන්න. මොකක්ද කියන්නේ? මොනවද කියන්නේ? 30ට අඩු ඔත්තේ සංඛ්‍යා. මේ ගුණ කරනකොට ඔත්තේ සංඛ්‍යා එන්නේ ඔත්තේ සංඛ්‍යා දෙකක් ගුණ කළාම විතරයි. මේ බලන්න. එක ගුණ කිරීම 3 = 3. එක
ගුණ කිරීම පහ පහයි. ඒ කියන්නේ එක කිරීමෙන් ගුණ කරත් ඒ උත්තරයමයි ඒක උත්තර සංඛ්‍යාව. ඊළඟට අපි ගන්නවා තුන. තුන ගුණ කිරීම පහ. පහරවයි. ඊළඟට තුන ගුණ කිරීම තුන නවයයි. තුන ගුණ කිරීම හත. ඔන්න තුන ඕනෑම උත්තර සංඛ්‍යාවකින් ගුණ කරපුවොත් මිතුර උත්තර සංඛ්‍යාවක් උතමයි. එහෙනම් ඔත්තේ සංඛ්‍යාවකින් ගුණ කරපුවම විතරයි පිළිතුර හැටියට ඔත්තේ සංඛ්‍යාවක් ලැබෙන්නේ. එහෙමනම් මෙතන මොනවද ඔත්තේ තියෙන්නේ? කොබලන් පහයි නයි පස් කරක් තුන පහළවයි. පහ ගුණ කිරීම තුන සමානයි පහ. ඊළඟට එක ගුණ කිරීම තුන. එක ගුණ කිරීම තුන සමානයි පහ. වෙන කිසිම එකක් නෑ. මේ තුනයි එකයි ගන්න බෑ, හය වෙනවා. හේතුව මෙතන තියෙනවා පුතේ. මොකක්ද ඉරටේ සංඛ්‍යාව? එහෙනම් උත්තරේ වෙන්නේ කීය? උත්තරේ තේරුණා නේද? 10. පොලියක මුලින්ම සුනිල්ද මුලින්ම සුනිල් ඉස්සලාම මේ වගේ ගණනක් අහපු ප්‍රශ්නේ උත්තර ලියන්න කලින් කටුවඩ හදන්න කලින් මුළු ප්‍රශ්නෙම කියවන්න. හරිද? පොලිමක මුලින්ම සුනිල්ද අන්තිමට කමල්ද හරි වැදින් සමන්ද සිටගෙන සිටි. සුනිල්ද දකුණු පැත්තෙන් පියල්ද කමල්ට වම් පැත්තෙන් සාමාද සිටගෙන සිටින අතර පියල්ගේ දකුණු අත පැත්තෙන් ළමුන් පස් දෙනෙකු සිටිනම් කමල්ගේ වම් අත පැත්තේ සිටින ළමුන් ගණනවා. ඔන්න පොලිමක මුලින්ම ඉන්නේ සුනිල්. පෝලිමේ අන්තිමටම අපි ඈතින් ලියා ගන්න. අන්තිමයනේ ආයි එකක් නැහැ කියලා අපි දන්නවා. ඊළඟට කියනවා කමල්ද හරිමැදින් සමන්. මෙන්න හරිමැදින් සමන් ඉන්න. සුනිල්ද දකුණු පැත්තෙන් පියාද? මෙන්න සුනිල්. සුනිල් දකුණු පැත්තෙන් පියා කියන්නේ දකුණු අත. දැන් සුනිල් ඉස්සරහ බලාගෙන හිටියොත් දකුණු අත තියෙන මේක. හැබැයි මේ පැත්තේ කවුරුත් ඉන්න බෑ, හේතුව සුනිල් පළවෙනියා. එහෙනම් සුනිල්ගේ දකුණු අත පැත්ත කියන්නේ සුනිල් පිටුපාලා ඉන්න ඕනි මෙහෙම. එතකොට තමයි සුනිල්ගේ මේ දකුණු අත මේ වම් අත. සුනිල්ගේ දකුණු අත පැත්තෙන් පියල්. එහෙනම් සමන් ගැන සමන් නැදනේ. එහෙනම් පියල් කියන කෙනා මෙයාගේ ළඟ ඉන්නවා. පියල් ඊළඟට කියනවා මැද සිටින පියල්ගේ දකුණු අත පැත්තේ. ඊළඟට පැත්තෙන්ද පියල්ද කමල්ද වම් අත පැත්තේ සාමාද? මෙන්න කමල්. කමල්ගේ වම් අත. එහෙනම් කමලුත් ඉන්නේ පිටුපාලා. මේ දකුණ මේ වම්. කමල්ගේ වම් අත පැත්තෙන් කවුද ඉන්නේ? සමු. ඉතිසලක් කියවනේ මූණට මූණලා නම් සිටින්නේ. අපි සාමාන්‍ය පේපර් එක ගත්තාම පේපර් එකේ ඉන්න කෙනාගේ මූණ අපිට පේනවා නම් නහය කඩත් එක්ක අපි ඒකට කියනවා මූණට මූණලා සිටගෙන ඉන්නවා. එහෙනම් මගේ දකුණු අත තියෙන පැත්තේ ඒ මගේ පේපර් එකේ ඉන්න කෙනාගේ වම් අත. මගේ වම් අත තියෙන පැත්ත යාගේ දකුණු අත. හැබැයි පේපර් එකේ ඉන්න කෙනෙකුගේ කොණ්ඩෙ මට පේනවා නම් පිටිපස්ස මට පේනවා නම් එයාගේ මගේ අත් තියෙන්නේ සමාන්තරව සමාන විදිහට. එහෙමනම් මෙන්න මේ විදිහට තමයි කමල් ඉන්නේ. ඊළඟට කියනවා පියල්ගේ දකුණු අත පැත්තේ ළමුන් පස් දෙනෙක්. දැන් පියලුත් ඉන්නේ මෙන්න දකුණ මෙන්න වම්. ඇයි දකුණු පැත්තේ පහක් ඉන්න බෑනේ පියල් කෙලින් අරමුත්? පියල් පිටිපස්ස හැරලා ඉන්නේ. පියල්ගේ දකුණු අත පැත්තේ පහක් ඉන්නවලු. හැබැයි පහක් හිටියද මෙතන ඉන්නේ එකයි දෙකයි තුනයි. තව දෙන්නෙක් ඉන්නවා. අපි ඒ දෙන්නව නිකන් අපි නිකන් මෙතන දාගමු තැනක් අපිට දන්නේ නැති හින්දා. එතකොට හරි නේද? එකයි දෙකයි තුනයි හතරයි පහයි. ඔන්න පහක් ඉන්නවා. ළමුන් පස් දෙනෙක් ඉන්නවා.
ආහාර වාසිකී නම් කමල්ගේ වම්මත පැත්තේ සිටින ළමුන් ගන්න. කමල්ගේ වම්මත නෙමෙයි, කමල්ගේ වම්මත පැත්තේ ළමයි ගන්න කියලා. එකයි මෙතන, එකයි එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි. කමල්ගේ වම්මත පැත්තේ හයයි. ප්‍රධානම දේ තමයි මෙතන සුනිල් ඉන්නවා, පියර ඉන්නවා, සමන් ඉන්නවා, සාමන් ඉන්නවා, කමල් ඉන්නවා, එකයි දෙකයි තුනයි හතරයි පහයි. මේ දෙන්නයි හතයි. පොළොවේ ඔක්කොම ගණන හතයි. අන්තිම දින්නේ කමල්. එහෙනම් කමල්ගේ වම්මත පැත්තේ හය දෙන්නේ කියන උත්තරය තුන. ඊළඟක පොතක පිටු 120කි, 118 සහ 117 පිටුව ගැලවී ගිය අතර ඒ සමගම ගැලවී ගිය අනෙක් පිටුව ආසන්නම පිටු දෙකේ අංක වන්දි. හරි, දැන් අපි දන්නවා පොතක පිටු ලියනකොට මේ එක නම් මේක අපි හිතමු පොතේ පිටු 40යි කියලා. මේක 40. 40යි එකයි 42යි. ඊළඟ පිටුව ගත්තාම මේක 2, මේක 39. මෙන්න මේ විදිහට තමයි යන්නේ. අපි සාමාන්‍යයෙන් කොලයක 4ක් තියනවානේ. එහා පැත්තයි මෙහා පැත්තයි එක. මේ තමයි පළවෙනි කොළය පිටුව. මේක මේ පැති ටික තමයි. මේ ඒකේ තියෙනවා අපිට දැනගන්න පොඩි රහසක්. පොතක පිටු 40 නම් මේ පිටු දෙකේ එකතුව අංකවල එකතුව වෙන්නේ 40. එකතු කිරීම 41. මේ වන් 39 2යි 41. එහෙනම් පොතක පිටු වලට එකක් එකතු කරපුවම දෙපැත්තේ තියෙන පිටු අංකය ගන්න පුළුවන්. දැන් මෙතන පොතක පිටු 120යි. එහෙනම් පිටු වල, ඒ කියන්නේ මුල් පිටුවේ යහ පිටුවේ තියෙන යාබදව තියෙන පිටු වල එකතුව එක, එකතු කිරීම 120 සමානයි 121. ඊළඟට කියනවා 118යි 17යි ගැලවුණා කියලා. ඒ කියන්නේ 110 8 වෙනි පිටුව 121න් 117 අඩු කරනවා. එතකොට 3යි. ඊළඟට 117 වෙනි පිටුව ගත්තාම ඒකට 4ක් එකතු කරාම තමයි 120. එහෙනම් 3යි 4යි තමයි ගැලවෙන්නේ මේකට ප්‍රතිවිරුද්ධව තියෙන පිටුව 3යි 4යි. එතකොට අපි මහන්නේ අනෙක් පිටුවට ගැලවී ගිය අනෙක් පිටුව 18ත් එක්ක ගැලවුණේ 3, 17ත් එක්ක ගැලවුණේ 4. ආසන්නම පිටු දෙකේ පිටු අංකය. එහෙනම් 3ට ආසන්නම පිටුව 2, 4ට ආසන්නම පිටුව 5. එහෙනම් උත්තරය 2 සහ 5. 2 සහ 5. ලේසි නේද පුතේ? මේ වගේ චුට්ටක් කල්පනා කරලා හිතන්න ඕන. රුපියල් 678 ගෙවීම සඳහා භාවිතා කළ යුතු ආවම නෝට්ටු ගන්න අපි දන්නා 500, රුපියල් 100, රුපියල් 50, රුපියල් 20 නෝට්ටු 4යි. ඒ වගේව හදන්න ඕනේ නෑ. දැන් තේරෙනවනේ. 21. පහත දැක්වෙන ලී කැබලි 6 එකිනෙකට සම්බන්ධ කර ලී කැබලි කොටස් තුනක් සාදාගත්තේ පහත ආකාරයෙන්. එක් කොටසක ලී කැබලි 2යි, තවත් කොටසක ලී කැබලි 3යි. ඊළඟ කොටසට එක් ලී කැබල්ලක් වලින් තමයි මේක කොටස් හඳට වෙන් කරන්නේ. ඔන්න එහෙනම් අපි පළවෙනි ලී කුට්ටිය ගන්නවා. මෙන්න එක ඊළඟ එක සම්බන්ධ කරා. එතකොට මේ දෙක මෙතනින් සම්බන්ධ වෙනවා. හරිද? ඊළඟට මෙන්න මෙන්න ඇයි කොටස් තුනක් මේක ඊළඟ එක තනියෙන්
ඒක කොහෙටවත් සම්බන්ධ වෙන්නේ. එහෙනම් සම්බන්ධ කරනකොට එක මත එක තියලා එන ගහන්නේ කීයද? විසිද්දක මේක රටාව. මේ බලන්නකෝ මෙතන මොකද වෙලා තියෙන්නේ. ඒකට කලින් එක, ඊට පස්සේ මෙතන, මේකට කලින් එක නේද මේ? එහෙනම් ඊළඟට මේකට කලින් එක මෙතන. එහෙනම් උත්තරේ පිළිතුරේ රටාව හරි ලේසි, චුට්ටක් හිතන්න තියෙන්නේ. රූපයේ කැබලි හතරක් පහ, රූපයට කැබලි හතරක් පහ දැක්කේ. මෙම කැබලි හතර ඉපැරදිව එකිනෙකට සම්බන්ධ කරගෙන ලැබෙන පින්තූරයේ හිමි අක්ෂරය කැපිටල් W අක්ෂරය. දැන් අපි බලමු මේක තියෙන W වගේ පේන රවටෙන්න එපා. මෙන්න මෙන්න මේ හැඩයත් දෙපැත්තකින් මෙහෙම වෙන්නේ. හරි, මොකද්ද මේ ඒ උත්තරය මොකද්ද? කැපිටල් A. කැපිටල් ඒ රූපය දැක්වෙන හැඩයේ කඩදාසියක් කඩඉරි දිගේ නවා B රූපය දැක්වෙන හැඩය ලබාගෙන එහි දැක්වෙන කඩඉරි දිගේ කපා කැබලි කරන ලදී. ලැබුණු කැබලි ගණන් දැන් මේ වගේ ගණන් ගොඩක් වෙලාවට දැන් මේ වගේ පුතේ සමපාද ත්‍රිකෝණයක් නේ. දැන් මේ ත්‍රිකෝණය මැද්දෙන් තමයි කපන්නේ. එහෙනම් මෙතනින් කපන්නේ අපි මේක මෙහෙම මැද්ද. එතකොට මෙන්න මේ ප්‍රධාන කොටස් ටික. හරිද? ඊළඟට මේක නමලන්නේ තියෙන්නේ මෙතනට මෙහෙම. එතකොට මේක නමනකොට මෙතනින් මෙහෙට යන කොටස මේ ත්‍රිකෝණයේ මේ කැල්ල කැපෙනවා. මේකෙ මේ කැල්ල කැපෙනවා. එතකොට කොටස් හතරයි, කොටස් හතරයි. පුතාල මේවා දැනගෙන ඉන්න ඕනේ සාමාන්‍ය දැනුම. මොකද ගියවුරුත්තේ ආපු පේපර් එකේ ආවේ මේ වගේ. මේ වගේ එකක් මේ මැද්දට නමල. ඒක කපු කොම වෙන කැබලි ගණන එහෙම. උත්තරය පිළිතුර හතර. පිළිතුර හතර. ඊළඟට පහන් සමන් නාමල්ලන යහළුවන් තිදෙනා අතර අම යාළුවෝ ගම්පෙරළිය මඟුල් කෑම පොත් බෙදාගෙන කියවන ලදී. එසේ බෙදාගත් එකිනෙකට වෙනස් වාර ගණන කීයද? නාමල්ට අම යාළුවෝ පොත කීමට කීවතාවක් ලැබුණද? දැන් මෙතන අපි ලියමු යාළුවන්ගේ නම් ටික. පහන් සහන් නාමල්. ඊළඟට මොනවද? අපි ඉස්සෙල්ලාම ගම්පෙරළිය දාමු. මෙයා ගම්පෙරළිය කියවද්දී සහන් කියවනවා, අඹ යාළුවන්ව නාමල් කියවනවා මගුල් කෑම. ඊළඟට පහන් ගම්පෙරළිය කියවනකොට මෙයා මගුල් කෑම, මෙයා අඹ යාළුව. ඊළඟට පහන් අඹයාලුවෝ කියවන කොට සහන් මඟුල් කෑම. ඊළඟට නාමල් ගම්පෙරළිය. ඊළඟට පහන් අඹයාලුවෝ කියවන කොට ගම් සහන් ගම්පෙරළිය නාමල් මඟුල් කෑම. මේ විදිහටම පහන් මඟුල් කෑම කියවන කොට සහන් අඹයාලුවෝ නාමල් ගම්පෙරළිය.
ඊට පස්සේ ආයි මෙයා මගුල් කෑම කියවනකොට මෙතන ගම් පෙරළිය මෙතන අඹ යාළුවෝ. දැන් මේ බෙදාගන්න පුළුවන් එකිනෙකට වෙනස් වාර ගණනේ හයක් බෙදාගන්න පුළුවන්. අපි කොහොමද හය ගත්තේ? මෙතන යකොත් තුන, යාළුවෝ තුන, තුන වැඩි කිරීම හතරයි. කියන්නේ තුනට එකක් වැඩි කර හතරයි, තුන්වරක් හතර 12යි, 12 බෙදීම දෙක හයයි. මේ මොකක්ද අහන්නේ? 12 බෙදීම දෙක හයයි. මේ අහන්නේ තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හයයි. එහෙමනම් හැම පොතකම දෙසරයක් බැගින් කියවන්න ලැබෙනවා. එහෙනම් උත්තරය මොකක්ද? හයයි දෙකයි. හැම කෙනෙකුටම එක පොතක් දෙසරයක් ලැබෙනවා. ඊළඟට ඒ සාරණී කාඩ්බෝඩ් වලින් සකසන ලද හැඩයන් පහත වේ. කාඩ්බෝඩ් නම් විනිවිද පේන්නේ නැහැ. ඒ රූපය මත B රූපය තබුවාම දැකිය නොහැකි පිළිතුර. දැන් මේ දෙක තිබ්බහම මේ පළවෙනි එකත් හරි දෙවෙනි එකත් හරි. ඇයි දෙවෙනි එක හරි කියන්නේ? කොයි පැත්තේ හරිද කියලා බලන්න පුළුවන්. මේක වෙනස් වෙන්නේ නැතුනට අපිට ඉන්න පැත්ත වෙනස් කරලා බලන්න පුළුවන්. හැබැයි මේක මෙහෙම වෙන්න බෑ, හේතුව කළු පාටින් පාට කරලා තියෙනවා නේද? උත්තරය 3. ඊළඟට සර්වතා සම්දර්ශනයක් සඳහා පහළ විදුහලේ පහසුවේ මේ සිසුන් ප්‍රමාණය සහභාගි විය. ඔවුන් එම සර්ව සම්දර්ශනයේ අවස්ථාවේදී කණ්ඩායම් කිහිපයකට බෙදුනේ මෙසේය. මේ කණ්ඩායම් කිහිපයකට බෙදෙන්නේ පහසුවේ සිසුන්. හරිද? ඔන්න 12 බැගින් වූ කණ්ඩායම් නයි. ඒ කියන්නේ 12 වරක් තුන 36. ඉතිසයි කියනවා තව අටක් ඉන්නවා පේලියට. එහෙනම් මෙතන 44. ඊළඟට කියනවා 10 බැගින් පේලි 4යි. 10 බැගින් 4යි. ඒකේ රවුම මැද එක්කෙනෙක් ඉන්නවා. ඒක රවුම 4ට 4යි. එහෙමනම් හතලිහයි 40ට එකතු කරනවා 4ක් 44. ඊළඟට කියනවා 11 බැගින් 4. එතකොට 44. මේ බලන්න ඔක්කොම කියන උත්තරය ආවේ දුපේ 44. 44 එනම් උත්තරය 44. ළමයාට පාසල වෙත යාමට ඇති කෙටිම මාර්ගය. මෙතනින් ඔන්න ABC කියලා තැන් තුනක් තියෙනවා. පටන් ගන්නවා ඒකෙන්. කොටු කීයක් කියනවාද? 1යි, 2යි, 3යි, 4යි, 5යි, 6යි, 7යි, 8යි, 9යි, 10යි, 11යි, 12යි. කොටු 12යි. මේකෙන් 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12. මෙතන 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. එහෙනම් කෙටිම මාර්ගය වෙන්නේ C සිට D දක්වා. C සිට D දක්වා. සාමාන්‍යයෙන් පියා පියල් වන අතර පියල්ගේ පියා කුහා, මේ කියන්නේ සාමාගේ සාමා දිවිරි තාත්තා පියල් සීයා කුහම්. අපුහාමිට දුවලා දෙදෙනෙක් සහ පුතාලා දෙදෙනෙක් සිටි. මේ අපුහාමි කියන්නේ සාමගේ සීයා. සීයාට ඉන්නවා දුවලා දෙන්නෙක් සහ පුතාලා දෙන්නෙක්. එතකොට මේ පියල් කියන්නේ ඒ එක පුතේ. සාමාට සිටි පියල්ගේ ලොකු අක්කාට දුවලා දෙදෙනෙක්ද පොඩි අක්කාට පුතාලා දෙදෙනෙක්ද සිටි. ඒ කියන්නේ පියල්ගේ ලොකු අක්කා කියන්නේ අපුහාමිට දූ දෙන්නෙක් ඉන්නානේ. ලොකු අක්කට ඉන්නවා දුවලා දෙන්නේ, පොඩි අක්කට ඉන්නවා පුතාලා දෙන්නේ. සාමාට සිටින්නේ එක් නංගී කෙනෙකු පමණි. සාම දෙක නංගී කෙනෙක් ඉන්නවා. ගැන පියල්ට ඉන්නේ ගෑනු ළමයිම දෙන්නේ.
පහක් නම් සාමාන්‍ය බාම් පාඩු සිටින දරුවන් ගනී. අම්මෝ මෙතන දැන් කියවගෙන යනකොට බාප්පෙක් ගැන කියනවා, අයියෝ දැන් නම් ජීවිතෙත් එක්ක පාවිලම කියලා අතහරිනවා. කැම හෝ 10 20 කියලා ගහනවා ඒකාව. ඇයි 29 වෙනකොට මහන්සියනේ? එතකොට මේ පේපර් එකේ පස්සේ පස්සේ අන්තිම වෙනකොට කියවන්න දින ප්‍රමාණය වැඩි. ඇයි අපි කම්මැලිින් කියවන්නේ? අම්මලිකම නැති කරන්න තමයි මෙහෙම ගණන් දෙන්නේ. අපි එකින් එක යමු. මෙන්න සාම ඉන්නවා, ඊළඟට සාමගේ තාත්තා ඉන්නවා, තාත්තගේ තාත්තා ඉන්නවා, කවුද අප්පුහාම? විසිය. දැන් අප්පුහාමිට ඉන්නවා දුවලා දෙන්නේ. අප්පුහාමිට ඉන්නවා දුවලා දෙන්නේ. දුව දුව. ඊළඟට ඉන්නවා පුතාලා දෙන්නේ. එක පුතෙක් තමයි මේ පියා. එහෙනම් මෙතන ඉන්නව පුතේ. සාමක තාත්තා එක පුතේ. එයාගේ නම පියා. ඊළඟට මෙතන කියනවා මොකක්ද කියන්නේ? පියාගේ ලොකු අක්කා රතු මෙයා තමයි ලොකු අක්කා කියලා එයාට දුවලා දෙන්නේ කියලා. දුව දුව. ඊළඟට සාමාගේ පොඩි අක්කාට පුතාලා දෙන්නේ. ඒ කියන්නේ අප්පුහාමගේ පුතා පුතා. ඊළඟට කියනවා සාමාඩ සිටින්නේ එක නංගි කෙනෙක් පමණයි. ඒ කියන්නේ සාමාඩ ඉන්නවා කියන සාමගේ තාත්තා ඉන්නේ තව එක දුවෙක් විතරයි. මෙයාත් දුකයි. එතකොට අප්පුහාමිට සිටින මුළු මුළු ගුරන් ගන්න අපි මුළු ගුරන් පාඩ කරමු. මිල් පාටින් වෙන්න නුබුරේ. මෙතන ඉන්නවා පුරෝලා දෙන්නේ. ඊළඟට කළු පාටින් පාද කරමු අපි මිනි මිරියන්. දුව 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 සාමත්වෙත් මිනි මිරියෝ හතරක් ඉන්නවා. හැබැයි අපිට කියන්නේ අප්පුහාමිට මුළු මුණුපුරෝ හතරක් ඉන්නවා. හැබැයි මෙතන ඉන්නේ දෙන්නයි තව දෙන්නෙක් විසින්. අප්පුහාමිට පුතාලා දෙන්නෙක් ඉන්නවා කියනවනේ. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් තමයි පියා. සාමගේ තාත්තා. එහෙනම් මෙතන ඉන්නවා තව පුතේ. මෙයාට ඉන්න ඕනේ තව පුතාලා දෙන්නේ. තව පුතාලා දෙන්නේ. පුතාලා දෙන්නේ. පුතාලා දෙන්නේ ඉන්නවා. පුතාලා දෙන්නේ. ඊළඟට විනිවිදියන් පහ ඉන්නේ. මෙතන විනිවිදියෝ හතරයි. මෙතන තව එක විනිවිදියෙක් ඉන්නවා. එක දුවෙක් ඉන්නවා. එහෙනම් මෙතන විනිවිදියන් සාමාගේ බාප්පා. සාමාගේ බාප්පා ගැන තාත්තගේ මල්ලි. එහෙනම් මෙයාට තමයි ඕනේ. කී දෙනෙක්ද? උත්තරේ ගන්න නම් පුතාලා දෙන්නයි එක දුවයි. 30. පියල් පහන විදුහලේ පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන දක්ෂ සිසුවෙකි. පියල් සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම සත්‍ය ප්‍රකාශය වන්නේ පියට ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වන පියල් ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වෙයි කියලා අපිට 100%ක් ෂුවර් නෑ. පියල් බිරිඳ දරුවන් අතර මේ අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයේ සූදානම් වෙමින් සිටි. ඔව්. පියල් බිරිඳ ළමයා මේ අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයේ සූදානම් වෙනවා. පියල් පිරිමි දරුවෙක් වන අතර දෙමව්පියන්ට කීකරු. අපි දන්නේ නැහැ දෙමව්පියන්ට කීකරුද නැද්ද කියලා. අපිට බය නැතුව කියන්න පුළුවන් උත්තරේ තමයි දෙවනි එක. පහත දැක්වෙන දැතිරෝධ තුන කැරගෙන ආකාරය හොඳින් නිරීක්ෂණය කරන්න. ඒ රූපයේ දැතිරෝධය මාර්ගව කැරකේන විහාසී කරගෙන දිශා අනුපිළිවෙල සැටි පිළිතුරු. පුතේ ටීචර් කියලා දුන්න එක ළඟ තියෙනකොට මේක යන්නේ වම් පැත්තට නම් ඊළඟ එක දකුණු පැත්තට. මේක වම් පැත්තට නම් මේකත් දකුණු පැත්තට. ඔයගොල්ලෝ දැන් මේවා වෙනමම YouTube එකේ ටීචර්ගේ වීඩියෝ එකක් තියෙනවා. ඒකෙන් හරිම ලේසියෙන් ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන් දැති ඕලා අස්විතව. එහෙනම් උත්තරේ එක දක්ෂිණා වර්තව.
Listo, de bonito, nena. ശ്രേണി ദർവൻ එකයි කහතරු එකයි. එතකොට යාට 194 ලකුණු තුන් සැරයක් තියෙනවා. කහතරු කියන්නේ අඩුයි. ඊළඟට සහන් රතුතරු දෙකයි, කහතරු දෙකයි, නිල්තරු එකයි. මෙයාටත් ලකුණු අඩුයි. පියල් රතුතරු තුනයි, කොළතරු දෙකයි. මේක නෑ පුතේ, ඉතරු නෑ. بس පහනේ. එතකොට රතු තුනයි කොළ දෙකයි. එහෙනම් එයා තමයි වැඩියෙන්ම ලකුණු අරගෙන තියෙන්නේ. එක් කොටුව තුල සඳහන් විෂයන් වලට එයට පැත්තෙන් සහ ඉහලින් නම් සඳහන් ළමයින් කැමැත්තක් දක්වයි. පරිසර විෂයට හා තවත් එක් විෂයක් සඳහා ළමුන් හතර දෙනෙක් බැගින් කැමැත්තක් දක්වයි නම් හිස් කොටුවට ආයුතු විෂය වන්නේ. හරි, මෙතන පරිසර විෂයට කියනවා ළමයි කීයද? හතරක් කැමති කියලා. ඔව්, පරිසරයට සහන් කැමති, පහන් කැමති. මෙතන පරිසරයට පියල් කැමති, සාම කැමති. මේ හතර දෙනා පරිසරයට කැමති. ඊළඟට මෙතනට අපිට අහන්නේ මේකෙන් උත්තර දාන්නනේ. අපිට මෙතන තියෙනනේ නැටුම්. නැටුම් නම් මෙතනටත් අපිට නැටුම් දාන්න බෑ. ඇයි? හේතුව සාමා පරිසරයට කැමති, නැටුම් වලට කැමති, ආයි නැටුම් වලට කැමති වෙන්න බෑ. එහෙනම් ඒ උත්තරේ දාන්න බෑ. ඊළඟට අපි සිංහල ගාල බලමු. සිංහල සිංහල දැම්මත් නම් සාමාල මෙතන සිංහල වලට කැමති කවුද? සහනුයි පියලුයි. දැන් මොනවද වෙන්නේ? සාමයි පහනුයි. එතකොට හතරම හරි. හැබැයි අපිට පරිසරය දාන්න බැරි. එතකොට පරිසරයට කැමති 6 දෙනෙක් බවට පත් වෙනවා. උත්තරේ කීයද? උත්තරය 1. උත්තරේ 1. ඉන්න උත්තරය එක නෙමෙයි, දෙක. සිංහල උත්තරේ සිංහල. මෙතන ඍජු කෝණාශ්‍රය සහ ධාතු රාශ්‍රය අනුපතයයි. මෙයා වෙනස් කරේ හැඩතලත් එක්ක බලනකොට මේක සමානයි කියලා කියනවා. සම්පාත් ත්‍රිකෝණය. එහෙනම් අපි අහන්නේ මේ ත්‍රිකෝණය පැත්තකින් කියලා. මෙතන හැම එකේම මැද්දේ තියෙනවා. මෙතන පැත්තේ තියෙන්නේ. එහෙනම් මෙතන තියන්න ඕනේ මොකද්ද? ඍජු කෝණාශ්‍රය සම චතුරාශ්‍රය එකපෘතයයි. පැත්තෙන් තමයි ඒ හැඩය තියෙන්නේ. උත්තරය 35. ටැංකි තුනක ජලය හරි අඩවැලින් පිරී ඇත. එම ටැංකි වල ජල ධාරිතාව පහතින් දක්වාද? ඒ අනුව ඒ වාජනයේ ජල පරිමාව විවාදනය ජලි පරිදි. පුතේ ධාරිතාව කියන්නේ වාදනයකට අල්ලන තියෙන ප්‍රමාණය. අපි හිතමු ලීටරයක බෝතලෙක ලීටරේ දාන්න පුළුවන්. ඊට වැඩිය බෑ. ලීටර 500 ටැංකියෙන ලීටර 500යි. ඊට වැඩිය දැම්මොත් ඒවා පහකට යනවා. එහෙනම් ධාරිතාව කියන්නේ යම්කිසි වාදනයකට අල්ලන මුළු තියෙන ප්‍රමාණය. පරිමාව කියන්නේ දැන් බලනකොට තියෙන ප්‍රමාණය. භාගයක් දීලා වෙන්න පුළුවන්, භාගයක් නාලා වෙන්න පුළුවන්, භාගයක් විකුණලා වෙන්න පුළුවන්. ඕනෙම එකක් වෙලා තියෙන්න පුළුවන්. එහෙනම් මේකෙන් 12න් භාගი කියන්නේ කීයද? 6යි. මේක දැන් තියෙන්නේ 6. 8න් භාගි කියන්නේ 4යි. 16න් භාගි කියන්නේ 8යි. එහෙනම් දැන් තියෙන්නේ 6යි 4යි 8. අපි හරි ඒ වාජනයේ ජල පරිමාව, මේකේ ජල පරිමාව B වාජනයේ ජල පරිමාව මෙන්. ඒ වාජනයේ ජල පරිමාව වි වාජනය 8යි, ඒ වාජනයේ 8යි. කීයද? ලීටර 2ක් හරි.
මේක 8යිනේ මේක 6යිනේ ලීටර් දෙකක් අඩුයි. උත්තරේ ඒක. අනිවාර්යෙන්ම දිනපතා සිදු නොවන දෙයක්. මේක අනිවාර්යෙන්ම හැමදාම වෙන්නේ නැහැ. පුතේ ඉඳලා හිටලා වෙන්න පුළුවන්. පුතේ සුළං හැමීම හැමදාම පොඩ්ඩක් හරි සිද්ධ වෙනවා. ඒ වගේම සූර්යයා උදා වීම හැමදාම සිද්ධ වෙනවා. පාසල් යන එක හැමදාම යන්නේ නැහැ. ඊළඟ ගණන. රූපේ දැක්වෙන්නේ කුඩා මල් පාත්තියක් වෙන් කරද්දී ආකාරයයි. එහි මල් සිටුව ඇත්තේ පහත දැක්වෙන ආකාරයට. රතු මල් සිටුව ඇත්තේ එක පාත්තියක පමණි. රතු මල් පාත්තිය දකුණු දිශාවෙන්. එහෙනම් දකුණු දිශාව කියන්නේ මේ අතටනේ. පහ මල් පාත්තිය දෙහෙනම් මේ කනිවාරෙන් රතු වෙන්න ඕනේ. රතු වලට දකුණු දිශාවෙන් තියෙන බී බී කහ. ඊට පස්සේ කියනවා පහමල් පාත්තිර නැගෙනහිරි. නැගෙනහිරි කියන්නේ මේ පැත්ත. නැගෙනහිරින් තියෙන්නේ නිල් මල්. එහෙනම් D තමයි නිල් මල්. ඊට පස්සේ අපි අහනවා මෙම තොරතුරු වලට අනුව ධම්මල් සිටුවා ඇත්තේ පිටුවා නෙමෙයි සිටුවා. ධම්මල් සිනන සී පොතුවේ. ඒකද ධම්ම සඳහනක් දීලම නැහැ. නේද පුතේ? එහෙනම් උත්තරය සී පාත්තිය. සීපාති ඒකද මල් දීලා නැහැ අනිත් හැම එකකටම දීලා මේ වගේව මේ විදිහට අපි තුත්තක් හිතන්න ඕනේ මේකත් හොඳ ගණනක් මේ ගණන කියවලි වරෙනකොට හෙම්බත් වෙනවා හැබැයි හරි අවබෝධයෙන් කියවන්න ඕනේ එකින් එක ඒ රූපය කොටුවේ සිට වීර් කොටුවට පහත දී ඇති කියලා තියෙන දේවල් අනුව ගමන් කරන්න ඕනේ ඔන්න කියනවා අඳුරු කර ඇති කොටුවට දකුණු දිශාවේ කොටුව අසලක පැන්විණි විට පමණ අඳුරු කර කොටුව හරහා ගමන් කළ හැකියි. මෙතෙන්ට ආවොත් විතරයි මේක දකුණු කොටුව මේක මෙතෙන්ට ආවොත් විතරයි මේ කොටුවට යන්න පුළුවන්. ඊළඟ එක අඳුරු කොටුව හරහා ගමන් කිරීමේදී අඳුරු කර ඇති කොටුවට පාද බීමෙන් පසු ඊට උතුරු දිශාවෙන් නැති කොටුවට අනිවා පමණක් අනිවාරෙන් පාද විය යුතුයි. ඒ කියන්නේ මෙතනට ආවෙන් පස්සේ වමට දකුණට හැරෙන්න බෑ අනිවාරෙන් මේ කොටුවට යන්න ඕනේ. එහෙනම් ඒ කොන්දේසිත් එක්ක ඒ කොටුවෙන් ගමන් ආරම්භ කර බී කොටුවට ගමන් කර බී කොටුව වෙත ගමන් කිරීමේදී පසු කළ යුතු වවම කොටු ගන්න. දැන් මෙයාට මේ පැත්තෙන් බී එකට යන්නත් පුළුවන් මේ පැත්තෙන් යන්නත් පුළුවන්. හැබැයි වඩා ළඟ කොකද? වමාර්ථව යන්නේ කයි වටයක් යන්න ඕනේ නෑනේ මෙතෙන්ට ගිහිල්ලා මේවා පැන පැන මේවා පැන පැන යන්නත් පුළුවන් නේද? එකයි දෙකයි. ඒ මැදියාගේ තව ක්‍රම තුනක් දෙන හැබැයි ලේසිම ක්‍රමය මෙතනින් යන්නේ කියන කොටු කීයක් පහු කරනවද? එක තිස්නම් ලී කුට්ටිය කුඩා ලී කුට්ටි වලට බෙදා වර්ණ ගන්නා ලද ආකාරය රූපයෙන් දැක්වේ. මෙම ආකාර වර්ණ ගන්නද ලී කුට්ටි දෙකක් ගෙන මෙම ලී කුට්ටිය මත සමාන්තරව එක මත එක තබන ලදී. ඊළඟට කියනවා අවසාන ප්‍රතිඵලයෙන් බැලූ විට තුන් පැත්තක පමණ වර්ණ ගැන්වී ඇති කුඩා ලී කුට්ටි ගණන කීයද? දැන් මෙතන මේ මොකද්ද ගණකවද? හරිද? මේ වගේ වර්ණ ගණ ලී කුට්ටි ටිකක් තියෙනවා මේක මත. මේ විදිහටම තව ලී කුට්ටියක් මෙන්න මේ විදිහට තියෙනවා ඊළඟ එකක් තියෙනවා. මේ වගේම පාට ගන්නවා තියෙනවා. අපි අහන්නේ තුන් පැත්තක පමණක් වර්ණ ගන්වී ඇති කුඩා ලීකුට. දැන් මේක කොන් පාට කරලා පුතේ මේ මෙතන තනි කුට්ටිය හින්ද මේක පැති කීයක් පාට වෙනවද? එකයි දෙකයි තුනයි කීයක්ද?
හතරක් පාට වෙනවා මේ පැති දෙක හැර. එහෙනම් මේ හතරෙම මොනවද වෙන්නේ? මේ කොම් වල තියෙන හතරෙම පැති හතර හතර දැල් වෙනවා. තීන්ද ඔයාලා හිතන්නේ මේක විතරයි පැති තුන කියලා නේද? හැබැයි මේකට මොකක්ද කියන්නේ? ලී කුට්ටි දෙකක් වෙනක් තියෙනවා. ඒකේ තට්ටු කීයක් වෙනවද? තට්ටු තුනයි. මේක දෙක තුන තට්ටු තුනක් මේ විදිහට එනවා. හැබැයි මේක හදන්න කිසිම දෙයක් නෑ. ඔයගොල්ලන් ටීචර් කියලා දුන්නා ඝනකයක හෝ ඝනකාභයක තීන්ත ආලේප කරලා පොඩි කුඩා ඝනක වලට කැපුවා. කැපුවොත් තුන් පැත්තක තීන්ත ගෑවෙන්නේ ශීර්ෂ වල විතරයි, මුළු වල විතරයි. ඕනෑම කොටස් ගණනකට කැපුවත් අපිට කමන්නේ තුන් පැත්තක තීන්ත ගෑවෙන්නේ මුළු වල විතරයි. ඇයි මෙතන පැති හතරක් තිබොඩ මෙන්න මේ පැත්ත වැහෙනවා? මේක උඩ තව එකක් තියෙන හින්දා. ඔයාල මේක ගත්තොත් බැහැ. මේක පැති කීයද? මේක උඩින් තව එකක් තියෙන හින්දා මෙතන පැති දෙකයි පාට වෙන්නේ. එහෙනම් උත්තරය වෙන්නේ කීයද? ඕනම ගණනක් අටයි. ඕනෑම විදිහක පුතේ ශීර්ෂවල විතරයි තුන් පැත්ත තීන්ත ගෑවෙන්නේ. ලාස්ට් අද දවසේ අන්තිම ගණන. ගමන් මාර්ගයක් සිටියම මේ කියලා තියෙන දේවල් විදියට යන්න ඕනේ. කළු පාටින් තියෙන මහා මාර්ග නිවසේ සිටින දරුවා ඒ පාසල වෙත ගමන් කළ යුතු ආකාරය දක්න නිවැරදි පිළිතුර. ඔන්න පළවෙනි එක තියෙනවා ඉදිරියට යන්න, දකුණු පැත්තට හැරෙන්න, ඉදිරියට යන්න, හතර මං හන්දිය දකුණට හැරෙන්න, ඉදිරියට ගිහිල්ලා වම්මට හැරෙන්න, මෙන්න පාසල. ඒ උත්තරේ නම් හරි වගේ. අපි දෙවනි එකටත් යනවා. ඊළඟට කියනවා ඉදිරියට යන්න. ඔන්න එනවා. දකුණු අත පැත්තට හැරෙන්න හැරුණා. හතර මං හන්දියෙන් ඉදිරියටම යන්න ගියා. වම්මට හැරෙන්න. ඒක වැරදි. ඊළඟට කියනවා ඉදිරියට යන්න. ඔන්න ආවා ඉදිරියට. දකුණට හැරි ඉදිරියට ගොස් වමට හැරෙන්න. ඒකේ ඔන්න හැරුණා. ඒක කොට නෑ. එහෙනම් උත්තරය එක. දැන් එහෙනම් මෙන්න මේ විදිහට අද දවසේ පහන ශිෂ්‍යත්ව සමරූපී විභාගයේ අයේ පළවෙනි පත්‍රය සාකච්ඡා කරලා අවසන් කරනවා. මගේ පුතාලා මේ වීඩියෝ එක බැලුවා. ලකුණු පුතාලගේ ටීචර්ට පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ඊළඟ දවසේ තවත් පරීක්ෂණයකින් හම්බෙමු. ටීචර් ගිහින් එන්න. ආයුබෝවන්.